ලාභය තනිව භුක්ති විඳින්න පුළුවන්. ඒ කේවල ස්වාමි ව්‍යාපාරයක තනි අයිතිකාරයයි ඉන්නේ එකිනෙයි ඉන්නේ. ඉතින් එයාට ලාභය තනිව භුක්ති විඳින්න පුළුවන්. ස්වාමී ව්‍යාපාරයක් හරි පටන් අරගෙන පොඩියට බිස්නස් එකක් කරගෙන යනවා නම් ඔයා කැමති බිස්නස් එකක් ඔයාට කරන්න පුළුවන් ඔයා කැමති වෙලාවක ඔයාට නිවාඩු ගන්න පුළුවන් ඔයා පොඩ්ඩක් මහන්සි වුණොත් ඔයාට ලාභ වැඩි කර ගන්න පුළුවන් අන්න ආත්ම තෘප්තිය ගනුදෙනු කරුවන් සමග ඍජු සම්බන්ධතා ගොඩනගා ගන්න පුළුවන් කේවල ස්වාමී ව්‍යාපාරයක් කියන පුතේ මේ මහා පරිමාණ ව්‍යාපාරයක් වෙන්නේ ගොඩක් වෙලාවට හැබැයි සමහර ව්‍යාපාර තියෙනවා කේවල ස්වාමී නමුත් මහා පරිමාණයි හරිද එතකොට මේ කේවල ස්වාමී ව්‍යාපාර පොඩ්ඩක් සුළුහා මධ්‍ය පරිමාණයේ ක්‍රියාත්මක වෙන නිසා බොහෝ වෙලාවට අයිතිකාරයා මේ ෂොප් එකක් තියෙනවා නම් ඒ කඩයක් තියෙනවා නම් කඩේ රැඳෙනවා එතකොට ඩිරෙක්ට්ලිම ගනුදෙනු කරුවොත් එක්ක සම්බන්ධ වෙන්නේ කවුද ආ මේ ව්‍යාපාරයේ අයිතිකාරයා ඒකයි අපි කියන්නේ ගනුදෙනු කරුවන් සමග හවුල් ගිවිසුමක් තියෙන්න ඕනේ කියලා කිව්වනේ දැන් කතා කරා මේ හවුල් ගිවිසුමක් ඇති වෙන්න පුළුවන් ආකාර තුනකුත් තියෙනවා දැන් ඒ තුනක් කතා කළා හරිද දැන් ඔන්න ඔතන ආපහු දීලා තියෙන මොකද්ද මේ හවුල් ගිවිසුමක් කියන්නේ කියලා මොකද්ද හවුල් ගිවිසුමක් කියන්නේ හවුල් ව්‍යාපාරයක් ආරම්භ කර පවත්වාගෙන යාමට අදාළව හවුල් කරුවන් අතර ඇතිවන මොකද්ද ව්‍යංග වාචික හෝ ලිඛිත එක නම්ය ගිවිසුමක් කියන එකේ අදහස දෙපාර්ශවයක් අතරේ හෝ නැත්නම් පාර්ශව කිහිපයක් අතරේ ඇතිවන එකඟතාවය කියන එක. ඔවා කමක් නැහැ මේ එකඟතාවය නැත්නම් එකගත්තය කියන වචනේ හයිලයිට් කරලා තියාගත්තත් කමක් නැහැ. මොකද කී පොයින්ට් එක කී වර්ඩ් එක ඔතන ඕක. හරිද? එතකොට අපි කියනවා මෙහෙම හවුල් ගිවිසුම කියලා කියන්නේ මේ විදිහට හවුල් ව්‍යාපාරයක් පවත්වගෙන යන්න ලිඛිතව හරි වාචිකව හරි ඇඟවීමෙන් හරි ඇති කරගෙන තියෙන මොකද්ද? එකඟතාවය. මොකද්ද? ඊළඟට කියන්නේ